मनुष्यनि निर्मल आध्यात्मिक शक्ति श्री विभूति वन्ने ओम जनकराय नमः ओम विश्व शक्ति जनकाय नमः ओम इंद्रदेवादित्याय नमः ओम जनकराय नमः बाथरूम में क्या नाम हुआ? मटे बोरु किया ने बहे। हरे हरे, दें मम बाथरूम में क्या आना? ये तो कुछ हरे ने? ईरान, ईरान, सर, हमारे नेता, आप इस अमार विश्वास पर नवत थल गए ईरान, मुनोगी वस लगती है ना गल बेट बल तरह अदी मित्र वाहन वगैरह बेटे कटे सर तो बार कंट्राक्ट मुझे अभी फिटिंग कोई कल बल सर तब कल्पना कल बात को एक हम तीरने दिखे मुखद फोन कला पीड़ित रखने बल्ले
ඇතුළට යමු. හැබැයි අද අම්මා නම් ගෙදර නැහැ. කලින් නොදන්නවට සමාවෙන්න. දැන් ඉතින් අපිත් ඉවරනේ. සමාව ඉන්නල වැඩක් නැහැ. කලින් නොදන්නව ගෙදරකට ආපු පළවෙනි වතාව. බලාගෙන යද්දී ඒ මං එහෙම කලේ කියලා තිබුණා. මම පොඩ බලව බලවට කමන්නේ නැද්ද? ආ. හදිසියෙම මේ ඇවිත් තියන්නේ බලව බලන්න. කමක් නැහැ. ඇවිදලා බලන්න. මං කරන ව්‍යාපාර නවත්තලා මේ වගේ තැනකට වෙලා ගොවිතැන් කරගෙන ඉන්න කියලා හිතනවා. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු කරන්නේ හිතට එකඟව නෙමෙයිද? මං කරන සමහර ව්‍යාපාර මම නවත්තන්න කියලා ඉන්නේ. හදිසියෙම නවත්තන්නත් විශේෂ හේතුවක් ඇතිනේ. ඔව්. මගේ විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනි කියලා මට හිතිලා තියෙනවා. මම නම් ඊගෙන දන්නේ නැහැ. හැබැයි තින් කෙනෙක්ට ජීවත් වෙන්න සල්ලි කන්දරාවක් ඕනෙත් නැහැ. මම මෙහෙන එක කාරණාවක් තමයි මම කරන සමහර ව්‍යාපාර නවත්තනවා කියන එක. භූපතිගේ ව්‍යාපාර කටයුතු ගැන මම ඒ තරම් හිතලා නැහැ. මට ඒක ඒ තරම් අදාළක් නැහැ. මේ වගේ තියෙන තොරතුරු පිටායටපත් කිරීමේ තහනමක් මේ වලව්වේ තියෙනවා. මං පිටගෙන නෙමෙයිනේ. වලව්වේ කෙනෙකුත් නෙමෙයිනේ. මොනවද මේ වගේ ලියලා තියෙන විස්තර? මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි මමත් මේ කියවන්නේ. මේවා අවුරුදු 4-500ක් පරණ ඇති නේද? ඔව් එහෙම ඇති. නොදන්වා ආවට කමක් නැහැ. තේකක් බොමු. භූපති අදත් ආවේ නැහැ. මට පේන හැටියට භූපතිගේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කුරුප්ප මහත්තයා. මට ඒක ස්ථිරයි. බණ්ඩාර භූපති වෙනස් වුණත් නැතත් මම බාරගත්ත වැඩවලින් ඉවත් වෙන්න මම තීරණය කළා තියෙනවා. අර අනිත් කණ්ඩායම මට හරියට බලපෑම් තියෙනවා. කකුත බාණ්ඩ තියෙන තැන ගැන අවශ්‍ය තොරතුරු සොයාගත්තට පස්සේ මේ වැඩෙන් ඉවත් වෙන එකේ තේරුමක් තියෙනවද? බණ්ඩාරට මං කිව්වේ නැතුවට සීතාවක කාලේ අදෘශ්‍යමාන බලවේග තියෙනවයි කියන එකට මට හැඟෙනවා. මට දැන් ඒවත් දැනෙනවා. අනිත් එක ඒ බලවේගය
මිලකල නොහැකි මනුෂ්‍ය සොයා ගැනීමක් වෙන්න පුළුවන්. එතකොට කුරුප්පු කියන්නේ එහෙම බලයක් තාම මෙහෙ තියෙනවා කියලාද? බණ්ඩාර එහෙම බලයක් ගැන කොහරි සටහනක් තියෙන්න පුළුවන්. භූමියක් සතුව එහෙම බලයක් තිබුණා කියලා ඉතිහාසයේ හරි පුරා විද්‍යාවේ හරි තොරතුරු ලැබිලා තියෙනවද? ඇයි නැත්තේ? ඊජිප්තුවේ, ටිබෙටේ, ඉන්දියාවේ ඒ විතරක් නෙමෙයි. චීනෙත් ඒ වගේ සටහන් තිබිලා තියෙනවා. මට කුරුප්පුට වගේ ඒ වැඩවලින් අතරමඟ නවතින්න බෑ. ඒ වගේ බලවේගයක් තියෙනවා නම් ඒ බලවේගවලට විරුද්ධව වැඩ කරපු මිනිහෙක් මම. කුරුප්පු මහත්තයා, මං මේ අවදි කරපු බලවේග මට අතරමඟ නතර කරන්න බෑ. එහෙම නතර කරොත් එක්ක මගේ ජීවිතෙන්, එහෙම නැත්තම් භූපතිගේ ජීවිතෙන් වන්දිකි වන්ද සිද්ධ වෙනවා. වන්නර ඒක වාගේ විශ්වාසනේ. ඒකත් හිතලා බලන්න. මම එන යනවා. මම තිචුල කුරුප් මහත්තයා මතක ඇති මන් දවසක් හම්බුණා. අර මගේ මේ වාහනේ අවරිය කරලා දවසක් ගෙව්වේ යන්නේද? වාහනේ අවරිය වුණාට මං එදා ඔබතුමාගේ උවත් කමන ගරු කරලානේ කතා කරේ. මගේ අතින් එදා වැරද්දක් කරන සමායෙන්. හරි හරි හරි. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. මේ මට කුරුප් මහත්තයාට විනාඩියක් කතා කරන්න පුළුවන්ද? එක විනාඩියක්. පොඩ්ඩ එන්නකෝ. යන්න. මොකක් ගැනද ඔය? මේ මේක කුරුප්පු මහත්තයාට වාසිදායක යෝජනාවක්. මේ මේ අපි ඔය වාසිය පැත්තකට දාමුකෝ. මට ඉස්සෙල්ලා කියන්න මොකද්ද යෝජනාව කියලා? හරි, මෙන්න මේකයි. දැන් කුරුප්පු මහත්තයා පරීක්ෂා කරන ඔය ඉඩම් ළඟදීම ලොකු කම්පැනියකට අයිති වෙන්න යන්නේ. ඒ ඉඩම්වල සීතාවක රාජධානියට අයිති විශාල වස්තු සම්භාරයක් තියෙනවා කියලා අපි දන්නවා. හරි, ඉතින් මොකද්ද මට කරන යෝජනාව කියලා කියන්නකෝ. මේකයි ඔබතුමා ගාව ඒ ඉඳන් තියෙන තැන් ගැන සිටියමත් තියෙනවනේ. අපිට ඒක දෙන්නකෝ. අපි ඒ වෙනුවෙන් ඔබතුමාට ලොකු මුදලක් ගෙවන්නම්. මේ මගේ ගාව එහෙම සිටියමක් නැහැ. කරුණාකරලා ඔය අදහස හිතෙන් අස් කරගන්න. තේරුණා? මේ මේක ගැන අහන්න මේ මගේ පස්සේ මෙහෙම එන්න එපා.
වඩින්න. මේ කුරුප්පුට භූපතිව හම්බුන්නේ නැද්ද? නෑ මට හම්බුන්නේ නෑ. මාව දැන් හොයාගෙන ඉන්න වෙන කට්ටියනේ. ඇයි භූපති මෙහා නැද්ද? හෙට විතර යට එන්න වෙයි. බණ්ඩාර හිතන්නේ භූපති දැන් මොකද කරන්න ඕනේ කියලාද? පටන් ගත්ත යාතු කර්ම ඉවරයක් කරන්න ඕනේ. මම හොයාගත්ත විශ්මයජනක දෙයක් තියෙනවා බණ්ඩාරට පෙන්නන්න. මොකද්ද? හෙට යමුක මයත් එක්ක බල්ලගල පැත්තේ.